ජයගමු ශ්‍රී ලංකා මැයි 31 සහ ජූනි 1 වෙනිදා බදුල්ල පාපන්දු ක්‍රීඩාංගණයේදී. අපිට පේනවා විශේෂයෙන්ම දැන් එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන මහත්තයාලා, ඒ වගේම පාලිතරංගේ බණ්ඩාර මහත්තයාලා දැන් ජනාධිපතිවරණය කල් මරන්න කල් දාන්න ජනාධිපතිවරු නොතිය නැවත නිකම්ම එම නැත්තම් පිනට ජනාධිපති කෙනෙක් හැටියට පත්වෙන්න පුළුවන් වැඩපිළිවෙලක් හදන්න ව්‍යවස්ථාව විරෝධී කුමන්ත්‍රණ නිර්මාණය කළා. හැබැයි මීට සති දෙකකට කලින් අපි දැක්ක මෛරලිය ගෙනල්ලා වජිර අබේවර්ධන ක්ෂජාතිකයේ පක්ෂයේ මහලේකම්තුමාලා මහා උයාරුවට රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි ජනාධිපති වෙන්නේ. ඡන්ද ලක්ෂ 100ක් ගන්නවා, 100ක් ගන්න පුළුවන්. එයා තමයි මේ රටේ ඊළඟ ජනාධිපති වරයා කියලා උදව් කරලා කෑගාපු කට්ටියක දැන් උලම් බැහැලා පච වෙලා කිච වෙලා දැන් ජනාධිපතිවරණය නොතියා ජනමත විචාරණයක් හදාගෙන පාර්ලිමේන්තුවේ අනීතික කොළුගෙඩි සෙල්ලම් මාරු කරලා නැවත ව්‍යවස්ථා විරෝධී ක්‍රමාන්තරණයකට සූදානම්. හිතන එහෙම වෙන්න බෑ, එහෙම කරන්න බෑ. ඒස අපි දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනමතයකින් ඡන්දකින් ජනාධිපති වෙන්න වරම් හැකියාව නෑ. ඔහු හොරුන්ගේ බලයෙන්, හොරුන්ගේ එකතුවෙන්, හොරුන්ගේ ආරක්ෂා වෙනුවෙන්, හොරුන්ගේ පැවැත්ම මෙරුවෙන් ජනාධිපතිවරයා වුණා කියන කාරණේ අද පැහැදිලිනේ. අද පොදු ජන පෙරමුණේ බහුතරයක අවශ්‍යතාවය මොකද්ද? අපි දැක්ක පෞගේ කාලේ පොදු ජන පෙරමුණේ මේ වර්තමාන හොර ආණ්ඩුවේ උදවිය රනිල් වික්‍රමසිංහ හොඳයි. රනිල් වික්‍රමසිංහ තමයි මේ ආර්ථිකය ගොඩගත්තේ. රනිල් වික්‍රමසිංහ තමයි මේකේ ගැලවුම්කාරයා කියේ ඉඳලා දැන් ජනාධිපතිවරණයේ ලංගනකොට ජනාධිපති අපේක්ෂකයෙක් දාගෙන තමන්ට ඔබින ගැලපෙන විදිහට සුපුරුදු හොරකම් ටික කරන්න පුළුවන්, තමන්ගේ නඩේ නැවත දේශපාලන වශයෙන් ගොඩනගන්න පුළුවන් වැඩපිළිවෙල හදාගෙන තියෙන එක නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇත්තටම වැල්පාලමේ ගිහිලා ගොඩ දෙන්නේ පොදු ජන පෙරමුණේ පුහුට්ටුවේ රාජපක්ෂවරු. අපි පුල්තියා කිව්වා මේ වැල්පාලමේ වැල් කැඩිලා වැල්පාලමෙන් ගැටුණොත් හිර වෙනවා, වැල්පාලමෙන් ගැටුණොත් අගාධයට වැටෙනවා කියේ කිය වෙන කවුරුන් නෙමෙයි තුරුල් කරා රැකගෙන ගිය නාමල් රාජපක්ෂ ප්‍රමුඛ පොදු ජන පෙරමුණේ පොහොට්ටුවේ හොර නඩේ. දැන් හොර නඩේ දැන් අවදි වෙලා හොර නඩේ දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට පහින් ගාලා නැවත ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් දාගෙන ජනාධිපතිවරණ සටන කළා නැවත මෙරට බංකොලොත් කරන හොරා කන්න අවශ්‍ය දේශපාලක සැලසුම් හදන්න යම් උත්සාහයක හේදනවා. හැබැයි රටේ ජනතාව පුරවැසියා අද බුද්ධිමත් රටේ පුරවැසියෝට දේශපාලන වශයෙන් දිය යුතු දේශපාලන පණිවිඩය ලබා දීම සඳහා සූදානම් වීම නිසා රණගේ මණ්ඩාර මහත්තයෝ ලැජ්ජ නැතුව අද ඔයාලා කියන කතා වලට රටේ ජනතාව ඇත්තටම හිනා වෙන්නේ ඉතාමත්ම ලැජ්ජා සහගතව. මොකද අපි රණගේ මණ්ඩාර මහත්තයාලගේ දේශපාලන ඉතිහාසය පිළිබඳව අපි දන්නවා. අතෙන් අත්තට වෙලාවෙන් වෙලාවට තමන්ට හොඳ වෙනකොට, තමන්ගේ ගතමිට සරු වෙනකොට ඕනෑම දෙයක් කරන්න පුළුවන් ඒ පහත් හිරිකිත මානසිකත්වයක් තියෙන දේශපාලනක පුද්ගලයා තමයි අපි දකින විදිහට රණගේ මණ්ඩාර මහත්තයත් වගේ පෞද්ගල ජීවිතයේත් එහෙම තමයි. නිසා අපි හිතනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා නැවත හොරවරමකින් එහෙම නැත්නම් ව්‍යවස්ථා විරෝධී වැඩකින් මේ රටේ ජනාධිපති කරන්න එක්සත් ජාතික පක්ෂයෝ ඉන්නේ කීප දෙනාට උවමනාවක් ඇති. හැබැයි එහෙම හැකියාවක්, එහෙම අවස්ථාවක් රටේ ගොඩ නැගෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ නීති අනුව අනිවාර්යෙන් උක්තර මාසයේ අවසාන වෙනකොට රටේ නව ජනාධිපතිවරයෙක්, අලුත් ජනාධිපතිවරයෙක් ජනතාවගෙන් තීරීපත් වෙන, ජනතාවගේ කැමැත්තෙන් පත් වෙන, ජනතාවට අවශ්‍ය කරන දේශපාලන නායකයා ජනාධිපතිවරයා ආණ්ඩුව නිර්මාණය වෙන. මම හිතනවා ඒකට අවශ්‍ය වැඩපිළිවෙල හදන්න අවශ්‍ය ශක්තිය සහයෝගයේ වැඩපිළිවෙල මං හිතන්නේ වර්තමාන ආණ්ඩු තුළින් සිද්ධ වුණේ. එසේ නැතුව මේ ව්‍යවස්ථා විරෝධීව ව්‍යවස්ථා කුමන්ත්‍රණ විදිහට නැවත අර ඔලුගෙඩි සෙල්ලම් දාලා නැවත හොර නඩේගේ එකතුව හදාගෙන හොර නඩේගේ සහයෝගය ඇතුව අවශ්‍ය වැඩපිළිවෙල හදන්න සූදානම් ඉන්නවා. අපි වෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් මේ ආණ්ඩුවේ ඉන්න සමහර මැති ඇමතිවරුන්ට දොළපෙදේනි වරප්‍රසාද විවිධ වූ බලපත්‍ර ලබා දෙමින් ඒ ඔලුගෙඩි සෙල්ලම් මාරු කරමින් ඒ අවශ්‍යතාවය ගොඩනගන යම් උත්සාහයක යෙදෙනවා. ඒක මං හිතන්නේ ඒවා මේ රටේ නීතියට පටහැනි, නීතියට විරෝධී වැඩ කරන්න රටේ ජනාධිපතිවරයාටත් බෑ. ඒ නිසා රටේ ජනාධිපතිවරයා වර්තමාන ආණ්ඩුව හිතනවා නම් මේ රටේ පවතින නීතියට විලංගු දාලා ඒ නීතියට පයින් ගහලා දාලා අනීතිකව පාර්ලිමේන්තුවේ විවිධ වූ අනපනත් ගෙනල්ලා ඔවුන්ට හිතර්ශී අනපනත් ගෙනල්ලා ඔවුන්ගේ ජයග්‍රහණය කරන්න අනීතික නීතියන් සම්මත කරලා ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි වලට ඉන්න මේ හොරු නඩේට වරප්‍රසාද දීලා විවිධ බලපත්‍ර දීලා ඒවා කටයුතු කරන්න කියලා ඒවා වෙන්නේ නැහැ. ඒවා සුම්මයි. ඉතින් රටේ පුරවැසියා ඉතාමත්ම ඕනෑකමෙන් උනන්දුවෙන්
වෛරෙන් ක්‍රෝධයෙන් ඉන්නේ මේ තක්කඩිටික පන්නල දාලා යහපත් දේශපාලනික සමාජයක් ජනාධිපතිවරේ කාණ්ඩුවක් නිර්මාණය කර. ඒ උදෙසා රටේ ජනතාව බලාගෙන ඉන්න වෙලෙන්න මේ හොරු ටික තක්කඩි ටික හුරු ආරක්ෂා කරන රනිල් වික්‍රමසිංහ රකින්න කිසිසේත්ම මේ රටේ පුරවැසියා සූදානම් නැහැ කියන කාරණේ අද රංගේ බණ්ඩාර මහත්තයාලා දන්නවා. ඒ නිසා රංගේ බණ්ඩාර මහත්තයාලා කොච්චර පුරසාරම් දෙරුවත් රටේ පුරවැසියා එක්සත් ජාතික පක්ෂයේ ඒ පරාජය පොදුජන පෙරමුණේ පරාජයට අවශ්‍ය පෙළ ගැස්ම එකතුව සිද්ධ වෙමින් රටේ තිබෙන නිසා සමගි ජන බලවේගයේ ජයග්‍රහණේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ජයග්‍රහණේ නියත වෙලා තියෙන නිසා ඒ නියත වීමේ ශක්තිය පරාජය කරන්න මේ ඔලුගඩි සෙල්ලම් ගාලා විවිධ කුමන්ත්‍රණ ගාලා උත්සාහ දරුවට සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ඒ විශිෂ්ට ජයග්‍රහණේ සිද්ධ වෙනවා. ඉතින් අපි පේනවනේ දැන් ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක කඳවුර අපි මුලින්ම යෝජනා කරා ආර්ථික කමිටුවත් එක්ක එන්න මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන්, මේ රටේ ජනතාවගේ බඩකට පුරවන්න පුළුවන්, ජනතාවගේ අනාගතය හදන්න පුළුවන්, රටේ අනාගත ශක්තිය ගොඩන ගන්න පුළුවන් වැඩපිළිවෙල තියෙන්නේ මොන කඳවුරේ කාගේ ආර්ථික කමිටුවද කියන කාර්යය පෙන්වා දෙන්නට අවශ්‍ය දේශපාලනික වශයෙන් ආර්ථික වශයෙන් කළ යුතු විවාදය මේ මාධ්‍ය හරියේ තියන්න එන්නේ කියන යෝජනාව තමයි නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා ඉස්සල්ලාම කරේ. ඉතින් ඒ ඇරයුම පිළිගන්නේ නැතුව විවිධ චෝදනා විවිධ කාරණා කියමින් ඒ තිබෙන විවාදයේ කල්මරන්නට අවශ්‍ය උපක්‍රමශීලී වැඩපිළිවෙල අනුර කුමාර දිසානායක හැදුව බව මෙරටේ පුරවැසියා දන්නවා. ඉතින් අනුර කුමාර දිසානායක මහත්තය ඇත්තට ලැජ්ජ වෙන්න ඕනි. තමන්ගේ ආර්ථික වැඩපිළිවෙල මේ රට ගොඩ ගන්න වැඩපිළිවෙලට අවශ්‍ය ශක්තිය වැඩපිළිවෙල ඔහුගේ පක්ෂයේ කඳ ඌරේ නැහැ කියන කාරණේ ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. මම හිතනවා රටේ පුරවැසියා ඉතාමත්ම බුද්ධිමත්ව තේරුම් ගන්න ඕනි උගත් වියත් තරුණ සමාජය මේ බොරුකාරයන්ට කහිවාරුකාරයන්ට රවටෙන්නේ නැතුව රට ඊළඟට ගොඩ ගන්න පුළුවන් රටේ දේශපාලනික ආර්ථිකම සමාජීය වගකීම හරියට විසඳ ගන්න පුළුවන් කඳ ඌරක් ඉන්නවනම් ඒ ඉන්නේ සමග ජන බලවේගය කියන කාරණේ අද මේ විවාදයේ නොපැවිත් වීම සහ විවාදයේ සහභාගී නොවීම හරහා ජනතා විමුක්ති පෙරමුණ ඔප්පු කළා ඉවරයි. ඔවුන් අසාර්ථකයි, ඔවුන් අදක්ෂයි, ඔවුන්ට බැහැයි කියන කාරණේ ඔවුන්ට හැමදාම පුළුවන් කමක් තිබුණේ හොරුන්ට අවශ්‍ය සහයෝගය දීලා හොර ආණ්ඩුව හදලා ඒ ආණ්ඩුවල හොරකම් කරන මැති ඇමතිවරුන්ගේ ෆයිල් පෙන්නලා ඒ මැති ඇමතිවරුන්ගේ ෆයිල් වලින් කොමිස් ගහලා තමන්ගේ බඩකට පොරවන ඒ මිලේච්ඡ හොර තක්කඩි දේශපාලනේ තමයි ජනතා විමුක්ති පෙරමුණට පුළුවන්. හැබැයි එයාලා ජාතික ජනබලවේගය කියන ලේබල් එක අල්ලවලා මේ රටේ උගත් වියත් තරුණ සමාජයේ මුලා කරලා මුසාවන් පවත්වලා ඒ තරුණය සහ උගත් වියත් සමාජයට බොරු කියන්න තියෙන කටයුතු කරා. ඉතින් මම හිතන උගත් වියත් තරුණ සමාජය පෙන්වන්න ඔයාලගේ බුද්ධිමත් භාවයටත් නිගරු කරා අනුර කුමාර දිසානායක කියන ජාතික ජන බලවේගයේ ජනතා විමුක්ති පෙරමුණේ කල්ලිය. දැන් ඔබතුමා කොහොමද ඉදිරි මැතිවරණයක් ආවොත් මම හිතනවා සමග ජන බලවේගයේ පෞල්වාදයක් නැති එවගේම දේශපාලන ගේම් ඩීල් එකක් නැති තෙනේ සජි ප්‍රේමදාස මැතිතුමා ඉන්නවයි කියන කාරණේ විශ්වාසය තිබෙනවා. ඒ විශ්වාසය මත සමග ජන බලවේගයේ ටෙලිෆෝනයට අවශ්‍ය සහයෝගය රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් දෙන්න සූදානමක ඉන්නවා. අපි දකිනවා පැහැදිලිවම සජිත් ප්‍රේමදාස මහත්මයා කවදාවත් තමගේ පවුලේ උදවිය පවුලේ කණ්ඩායම දේශපාලන වශයෙන් ගේන්නේ නැහැ, ගේනල්ලා ඒ අවශ්‍ය සහයෝගය දෙන්නේ නැහැ කියන කාරණේ කියලා තියෙනවා. මං හිතනවා ඒ ආකාරය ඔය ඉස්සිද්ධ කරයි කියන ඒ ආකාරය ඉස්සිද්ධ කරන බව අපිට පේනවා. ඒ යම් වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒ වෙනස් වීම සිද්ධ වෙනවද නැද්ද කියන කාරණේ පෙන්වා දෙන්න අපි පස්සට යන්නේ නැහැ. නිසා මේ රට විනාශ කරේ පවුල්වාදේ, මේ රට විනාශ කරේ පවුල් පෝෂණය, මේ රට විනාශ කරේ තමන්ගේ පවුලේ ඉන්න සියලු දෙනාටම අවශ්‍ය තනතුරු සහ ඇමතිකම් සහ විවිධ තනතුරු ලබා දීලා මේ රට විනාශ කරන තැනට පත් කරා. ඒසම මම හිතනවා මේ රටේ අද පවුල්වාදේ නැති, දේශපාලන ගේම් ඩීල් නැති, අපි නම් හුරුත් එක්ක එකතුනේ නැහැ, හුරුත්ගේ කිවිසුම් වලට එකඟ වුණේ නැහැ, හුරුත්ගේ අවශ්‍යතාවයෙන් පෙනී සිටියේ නැහැ. හුරුන්ට දනුවන් දෙන්න පුළුවන් කෂේරුකාවක් ඔළුවක් සමග ජන බලවේගයේ නායකයා ඇතුළ තිබුණා. සජිත් ප්‍රේමදාස මහත්තයා තමයි 76 වෘද්ධකර පස්සේ හොර තක්කඩි මේ රට බංකොලොත් කරපු රාජපක්ෂ වරුන්ට අවශ්‍ය නීතියානුකූල දඩුවම දෙන්න ශේෂාධිකරණයෙන් අවශ්‍ය තීන්දුව ගත්තේ. 77 තිස්සේ දේශපාලන පක්ෂ තිබුණාට විපක්ෂයේ හිටියට ඔවුනේ හොරුන්ගෙන් අවශ්‍ය දේශපාලනික වැඩපිළිවෙළන් සිද්ධ කරගත්ත ඇරෙන්න මේ රටේ බංකොලොත්කාරයන්ට හොරුන්ට අවශ්‍ය දඩුවම දෙන්න අවශ්‍ය නීතියානුකූල ප්‍රවේශයේ පියවර ගත්තේ නැහැ. හැබැයි සමග ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහත්තයා ඒ කාරණාව හිටගත්ත නිසා අපි විශ්වාස කරනවා අපේ තිබෙන සහයෝගය මේ රටේ අනාගතය වෙනුවෙන් සමග ජන බලවේගයේ ජයග්‍රහණය වෙන ලබා දෙන්න. මොන මැතිවරණයවත් සමග ජන බලවේගයේ අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවද? රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒවත් යලිත් අභියෝගයක් කරන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා
උදේට එකක් කියන රෑට තව එකක් කියන දවල් වෙනකොට තව එකක් කියන රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ හරිම ප්‍රාන්දු මහත්තයා කියනවා කැට තියලා කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරණය වෙන කියලා. හැබැයි ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් මොකද්ද කියන්නේ රංගබණ්ඩාර මහත්තයා හොඳයි ඡන්දේ කල් දාලා මැතිවරණයෙන් නෙපතා ජනාධිපතිවරණය වෙනවා. ජනාධිපතිවරයාට තව අවුරුදු 5ක 6ක කාලය දීර්ඝ කරන්න ජනමත විතරණයකට යන්න ඔලුගිඩි සෙල්ලම් දාන්න. ඇයි ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයා පරාජය වෙන බව ඔය ඔක්කොම දන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට ජනමතයක් නැහැ, කැමැත්තක් නැහැ. ඔහු අකමැති විචාර රටේ පොරවැසිය එකතු වෙලා පරාජය කරපු නායක. එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකය සියල්ල එකතු වෙලා ඒ නායකයා එලවලා වෙනත් පක්ෂයක් හදලා ඒ පක්ෂයේ නායකයා සජිත් ප්‍රේමදාස මහත්තයා බවට පත් කරන්නේ රනිල් වික්‍රමසිංහ කියන දේශපාලන තක්කඩි ගේම් ගහන ඒ නායකයා පරාජය කිරීම වෙනුවෙන්. නිසා රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේම දාලා කියන යානේ පරාජය වෙලා දැන් අවුරුදු මැතිවරණ 28ක 30ක ඉතිහාසයක් තියෙනවා. ඒ තිබ්බ හැම මැතිවරණයකම පරාජය වුණා. ඉතින් හැමත් ඉදිරියේ එන මැතිවරණේ දිනන්න බෑ. නිසා රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය බොහෝ දෙනා හීන දකිනවා. උදේට එකක් කියලා රෑට තව එකක් කියනවා. මොකද ඔවුන් හිතුවා පොදු ජන පෙරමුණේ පෝට්ටුවේ ජනාධිපති අපේක්ෂා වෙන දැන් ඒකත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළා දාලා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදලා දාලා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද අධිකරණයේ නඩු භාණ්ඩව බවට පත් කරලා, බුලත්කොළේ අද දැන් අධිකරණයේ නඩු භාණ්ඩය බවට පත් වෙලා තියෙන්නේ. ඒකේ ජනාධිපති අපේක්ෂා වීමේ අවශ්‍යතාවයේ වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුණු විසුණු කරලා ඒක අධිකරණයට බාර දීලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ටිකිරි මොලේ පාවිච්චි කළා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති අපේක්ෂා බවට දැන් නම් වෙලා ඉවරයි විදේශ රාජපක්ෂ මහත්තයා. එතකොට ඔහුට දැන් පොදු ජන පෙරමුණක් නැහැ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂිත් නැහැ. ඔහු හිතුවා සමග ජන බලවේගයේ බහුතරය ගිහිලා රනිල් වික්‍රමසිංහ මහත්තයා නැවත ජනාධිපති කිරීමේ අවශ්‍යතාවයක හිට ගනි කියලා. හැබැයි අපට අද පේනවා, අද දන්නවා රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයේ දිනවන රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන නැවත අවශ්‍යතාවයක් සමග ජන බලවේගයේ කාටත් නැහැ කියන කාරණේ. ඉතින් ඒ අනුව මම හිතනවා හොඳම වැඩේ හිතනවා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමා ඡන්දෙ තිබ්බොත් පරාජයයි, ඡන්දෙ තිබ්බොත් කවුරුත් නැහැ, ඡන්දෙ තිබ්බොත් කවුරුත් එකතු වෙන්නේ නැහැ. ඒ නිසා ඡන්ද නොතියා විවිධ උපක්‍රමශීලී ඔලොමොට්ටල වැඩ අනීතිකව පාවිච්චි කරලා නැවත ජනාධිපති වීමේ කුමන්ත්‍රණයක් සිහිනියක් දකින්න එහෙම වෙන්න බෑ, එහෙම කරන්න බෑ. මොකද මේ රටේ නීතිය කාටත් එකයි. රටේ නීතිය අනුව තිය යුත්තේ ජනාධිපතිවරණයක් ඔක්තෝබර් මාසයේ අවසානයේ ඒ ජනාධිපතිවරය තුළ නව නැවුම් ජනාධිපතිවරයා හැටියට සමග ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා පත් වෙන බව අපිට විශ්වාසයි.